පසුගිය දින කීපයතුලදී පෞද්ගල කංශයේ බස්සත සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්සත සේවකයන් අතර තරංකාරී ධාවනය කිරීමට යාමේදී ගැටලුකාරී තත්ත්වයන් අතුවලා තිබුණා. මේ සඳහා ප්‍රධාන විසඳුමක් වන්නේ GPS උපකරණ සවි කරලා කිසියම් ස්ථානයකින් අධීක්ෂණය කරන ක්‍රමවේදයක් සකස් විය යුතුයි. මේ තත්ත්වය මගහරවා ගන්නද එහෙම නැති වුණත්ම දැනට ක්‍රියාත්මක වන ඒකාබද්ධ කාලසටහන් ක්‍රමවේදය අනුව ඒ ක්‍රමවේදයේ අඩුපාඩු රාශියක් තියෙනවා. ඒ ක්‍රමවේදය මේකට විසඳුමක් වෙන්නේ නැහැ. මොකද පෞද්ගලික බස්සත පිටත් වෙන ස්ථානයෙන් එළියට ඇවිදලා පළවෙනි බස් නැවතුම් පලේම නවත්වගෙන ඉන්නවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්සත්වය පිටත් වන වේලාව දක්වා ඉන්න අනතුරුව මේ බස්සත දෙකම එකම වේලාවට තමයි මාර්ගවලට අවතීර්ණ වෙන්නේ. නැවත තරංකාරී ආකාරයකට ධාවනය වෙන අවස්ථාවන් තියෙනවා. මහ ජනතාවට දැඩි අපහසුතාවයකට පත් ලක්වන්නට වෙනවා. මොකද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්සත පිටත් වන වේලාව වෙනකම්ම පෞද්ගලික අංශයේ බස්සතයට ගොඩ වූ මගී ජනතාවට බස්සතයට වෙලා ඉන්න සිදු වෙනවා. ඉතා සෙමින් ධාවනය කරන තත්ත්වයක් දක්වනවා අපේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්සතය පිටත් වන වේලාව වෙනකම් කාලය ඉදිරිපත් කර ගැනීමට. ඒ නිසා මේකට තියෙන එකම විසඳුම තමයි අපි දකින්න එක GPS තාක්ෂණික උපකරණ සවි කරලා මේ බස්සත ගමන් කරන ආකාරය අධීක්ෂණය කරන ස්ථානයකින් මේක අධීක්ෂණය විය යුතුයි. එසේ නැමැතිව ඒකාබද්ධ කාලසටහන් කියන ක්‍රමවේදය මේකට විසඳුමක් නෙමෙයි. ඒ අනුව අපි ඒ කරුණු ඉදිරිපත් කළා තියෙනවා රජයේ අදාළ අංශවලට සහ අමාත්‍යාංශයට. අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී මේකට ස්ථිර විසඳුමක් ලබා දෙයි.